තමයි බන්ධනාගාර පෑලිය ගොඩ සහ දිගුලපිටියේ කොවිඩ් පොකුර 60174 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. සමස්ත ආසාදිත සංඛ්‍යාව 64157 දක්වා ඉහළ යනවා. සුව වෙලා ඉන්න පිරිස 57159ක්, මරණ සංඛ්‍යාව 313ක්. ඉතින් කෙසේ වෙතත් මේ වන විට තියෙන තත්ත්වය තමයි අප ඔබට වාර්තා කරන්නේ. කොවිඩ් රෝගීන්ගෙන් 23360ක් දැන්ටමත් වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කියලා ඊයේ දවසේ වාර්තා ගෙනාවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 12820ක් වාර්තා වෙනවා. පුත්තලමින් 681ක් වාර්තා වෙනවා. මේ අතර විදේශ රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 1892 දෙනෙකුට ඊයේ දින වෙන විට කොවිඩ් වෛරසයේ ආසාදනය වී ඇති බව තහවුරු වෙලා තිබෙනවා. මෙරට පැමිණ විදේශිකයන් 1150 දෙනෙකුට කොවිඩ් ආසාදනයලා තියෙනවා කියලායි වැඩිදුරට සඳහන් කරන්නේ. මම මේ එකම ඊයේ මේ පිළිබඳව විමසීමක් කරා. ඇත්තටම දැන් කීයක් ඉන්නවද කියලා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල 6000 සමා වෙන රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6600ක්. ඒ අතරම නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නවා 8000ක්. නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නේ විදේශයන්හි සිට පැමිණි බොහෝ පිරිසක්. ඒකෙන් 7600ක්ම පිටරට ඉඳලා ආපු අය. ඒ අය මේවට නිරෝධායනය වෙමින් තිබෙනවා. ඉතින් ඒ අනුව 7600ක් නොමිලේ ඒ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නවා.